අයිබෝවන් සුබෝධය සන කොබෙක් වන්නේ අද දෙර්න සමගින් ප්‍රථමේ නවධනය පුවත් සිරස් තලවෙක. මස දෙකකට පසුව කොවි් ආසධිතීන් හත්සේ පණහෙසීමාව ඉක්මවයි මධ්‍යම පළාත් සෞඛ්‍ය සෙවකින් අදවර්ජනයක අදත් දිවයිනේ ප්‍රදේශකිහිපේකට වැස. සකට අධික කාලයකට පසුව දෛනික කොවිඩ් ආසාධිතන් සංඛ්‍යාව හත්සය පණහස්සීමාව ඉක්මවා ගොස්තිබෙනවා. ගත වූ දිනේ වාර්තා කළ මරණ සංඛ්‍යාව විසියාටක්. නව කොවිට් ආසාධිතීන් හත්සය පනණ හදනෙකු ඒ හඳුනාගත් පව යොධහමතාපතිය ජෙනරල් ශවේද්‍ර සිල්වා මහතා පැසවා. මෙලෙස දෛනික හඳනාගන්නා කොවිඩ්ඩා සාධතීන් සංඛ්‍යාව, හත්සී පනහහි සිමාවෙක්මආගේ මාස දෙකකට අධික කාලයකට පසුවයි. නව ආසාධතීන් පිරිසත් සමඟ මෙරට සමස්ත කොවිඩ්ඩා සාධතීන් සංඛ්‍යාව පන්ලක්ෂ හැට නමදහස් නමසේ විසි අටක් දක්වා හෙළ කියයා. ඇතරින් කොවිඩ්ඩාසාධතිීන් පලක්ෂ හතලි සුන්දහස් හාර්සිය හැටහත් දෙනෙකු සවේ ලබාඇති අතර තවත් ආසාධිතින්නෙකළස් දහස් නමසේ විසි අට දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිරිිනවා. පෙரேදා දින, කොවි් ආසාதிතමරන සිய ක්සිදු පැති වට, සௌකිසවා ්‍යක්ෂ ஜெனராால் වරයා தහවடு කලා. එව மරணතෙන් விසயක කවුදු හැටට සහ ඊට වැඩි පුත්களின்ින් වනාතර හතා කෞරදු තිහත් පනස්නමයක් තරවයිසේ පුදகளின்ලින් බව, රජයේ පரோ ති පර් මන්තුව ප්‍රකාශ කලා. මක ව ්‍රේදේ තවත් දදිලයක් ඔස්ට්‍රලයාාවේ කොයින්ස්ලන්ත ප්‍රාන්තය වාර්තාවීති බෙනවා. මෙය අතර කොබි්ව්‍යාපතය පාලනයට නැවතත් මකආවරණ භාවිතය අනිවාර කිරීමට බ්‍රිතාන රජය පසුගේ දාතීරණය කලා. මකෝ නව ප්‍රේදේ ඩෙල්ට ප්‍රබේදය තරම් ප්‍රබල නොවනු ඇැයි ලෝක සෞක්ක සංවිධානය පවසනවා කෙස්සේ නමුත් වරක කොවිඩ් ආසධිතව සේලබූ පිරිසට පවා එම වරසේ වඩාත් පහසුවෙන් වෙලෙර වට කරුණු හම වී ඇැයි. එම සංවිධානය පදාන ටෙඩ රෝ ඩිනම් ෙබ ්‍රිය සෙ වැඩිදුරටත් සඳහන් කලා ඔහු පසන්න මිකරන් සධතයන්ගේ රෝග ලක්ෂ ඩෙල්ට ආසදදිධයන්ගේ තරම් ප්‍රබල නොවන බව දකුණු අප්‍රකාාවෙන් වාර්තාවන සිදධන් වලින් පැහැදිලිවී ඇති බවයි ඒ ද ි ්‍ර ේ. ද ගමනට එලීමට නොහැකි බවද එමංවිධහනය පෙන්වාදනවා. We can save lives from delta right now. We can prevent omicron becoming a global crisis right now. And we can prevent other variants emerging right now. This virus is changing, but our collective resolve must not. මෙත්‍ර ෆයිසොවිමර්ද ඇනත boostත මාත්‍රාවක් ලබැගනිීම මගින් ஒමිக்ரோන් ප්‍රේදයට එරෙහි ප්‍රබල ප්‍රතිශක්තියක් ගොඩගෙන බව, ෆයිස සහෝන්ටෙක් සමගම් නිවේදනය කරතිබෙනවා. එම සමමාගම් තහුරු කරන්නේ என்னන්නත් මත්‍රා තුළකින් වඩත් ප්‍රබල ප්‍රතිශක්තියක් නිර්මාණයவிட බයි. මිக்ரோන් ප්‍රේදයට එහිව එන්නවලින් තවමත් ප්‍රබල ප්‍රතිශක්තියක් මිවැට බව ලோක සෞඛ සංවිධානයද EA ප්‍රකාශ කලා. මේ අර ඔවිිකෝොන් නව ප්‍රේ තවත් මාදිලයක් ඔස්ටරලියාවේ කොයින්ස්ලන් ප්‍රාන්තෙන් හඳුනා ගෙනැතිබෙනවා. දකුණු අප්‍රරිකාවෙ සිට පැමණි සංචාරකයකුගෙන් මෙ මාදිලිය හඳුනා ගෙන ඇති අතර ඔස්ට්‍රේලියන් වාර්තා පෙන් වාදෙන්නේ සාන්‍ය කොවිත් පරික්ෂාවකින් එම මාදිලිය හඳුනා ගැීමට හැකි නොව උබවයි යரோප ො ආසන් වාර්තාවීම තදුරටල් சீகிண் ඉහයාමින් පවතිනවා. එවන් පසුබිමකක්සත් රජධනය තුළ ஒමக்ரோන් සමජ්‍යපතියක් පවතින බව එට සෞ්‍ය අමතිවරයාද පසුගේදාපි ලිගත්තා. පවතින අවදානම් තත්ය සැල්කමින් නව කොවි් පால் සලසමක් ඉදිරි පත් කිීමට අගමති ොරිස් ஜසන් රජය පීවරගෙනැතිබෙනවා. යට ඒ නිවස සිට රාජකාරි කිරීමේ ක්‍රමවේද යි හදුන්වාදී ඇතියත්‍ර පොදස්ාන වල මුකාවන්න භාවිතේද අනිවාර කිරීමට රජයතිீர்ණය லாம். එමෙන් ර ස ඇතු . න ථනවල්ට පිවිසීමේදී කොවිල් එන්නත් ලබාගත් බෞට් හතිකේ ඉදිරිපත්කිරීමද අනිවාරය කරතිබෙනවා කෙසේ වෙදල් රජ අවධාරණය කරන්නේ මෙසේ කිසිසේ තරටවසදමීමක්සි දුනොවන බවයි.

මධිම පලාාතේ සියලු රෝහල්බල වෛද්‍ය රසානාගාර විද්‍යාඥ ෘතිකෙන් නැතුළු හෙද පරිපූරක විද්‍යාහා අතුරු වෛද සෞඛ්‍ය ෘතිවේදීන් අද ෘර්තිය සමති ක්‍රාමාර්ගික නිර්තවීමට තීරණය කරතිබෙනවා. වැටු ගැටලු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මමුල්රගනමින් සෞඛ්‍ය වෘතියේදන්ගේ සම්මේලිනය, ඊයේ වයම පලාතින් මෙ ෘතිය සමති ක්‍රාමාර්ගගේ ආරම්භ කලා. දවසේ වයම පලාාත ආරම්භ කරපු ර්න ක්‍රියාමාර්ග අදව්දේ හතට අවසාන කරනවා සෞඛ්‍ය ෘල්තිවේදීන්ට රජය සහ සෞඛ්‍ය මාර්්‍යංශයේ පාලනය විසින් ඇති කරල තියෙන ගැතලු හතක් පිරිබඳව සඳ मिलල්ලලා මේ වෙන කොට මාස දෙකට ආසන්න කාරය තුළ සාතචචාමාරගෙන් ගෙතලු විසඳදා ගැීමට උත්සා කර නමුත් මේ වෙන කොට සෞඛ්‍ය ගෘල්තිවේදීදස අපිට ඇති වෙච් ඇතුුපපිෂමතාවේ ම්ප්‍රමාණය කතහෝ විෂඳපු අනුගේ කමිටු ආර්තාව ආගේ තක්නෑ අපි වහාම ක්‍රයාත්මක වෙන පරිදේක ක්‍රයාත්ම යරන්න කිය ලරනවා මේමාශසය ඇතුළලට අපිසිියලු පලාාත්තුල මේ යාකාරෙන් විරෝධතාවේ දදියක්ත් කරලලා. අවසාන වයෙන් අණඩ වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම කරනවා අප ඊට ඉස්සල්ල වගකීමෙන් කටයුතු කරන්න කියලා සෞකෑමතිවරයටත් ජනාජීපතිව ඇතුර ජ ඉල්ලින ජනතිපති ගොටාබේ රාජපක්ෂ මහතා විසින් පත්කර ඇති හරිත ෘෂකරම ක්‍රියන්විත මධ්‍යස්ථානය කටයුතු. අද දිනේසිට ආරම්භකිරීමට නියමිතවති වෙනවාා. මෙරට ක්‍රියාත්මක කාාවන්ක කෘෂ්කරමාන්තයට සහය වී ඒ කටයුතු කාරයක්ක්ෂම පෞත්වගනයම සඳහා යුදධහමදාපති ජෙනරල් චාවන්ද සිල්ල මහතාගේ ප්‍රධානත්වෙන් මෙම මධ්‍යස්ථානය පිහිට වනු ලැබවා. සෞඛ්‍ය සම්පන් ජනතාවක් බිහිකර ආරක් ආහාර සුරක්ෂිත්තාවේ සඳහා රජය ප්‍රකාශ පත්කර ඇති හරි කෘෂිකාර්මික වැඩසටහන්ට වඩා කාර්යක්ෂම හා සැල්සුම් සහගතව ක්‍රාත්මකිරීම මෙමනව මධ්‍යස්ථානය අරමුණ ීති වෙනවා. සමග ජනபලවේගේ කාார்ந்த அංශය මගින් පசුගිය ம்பர் விසි පசுනිழ் ආரம்ம்ப කළ කාන්ா හිංசனை පිருදக்கமே වැඩසठන් ලාාව தවත් අரක් ඊයේ සමි ජනபලவேගේ ප්‍රධන කාර් ෑලේදීසි දුකරුණ. ඒ සඳහා පார்லமிென்තු මන්ත්‍රී එMC சரன் මහතාத එක්वසිටயா. අන්ත හිසනය පිටදැීම සඳහහා සමතිජන බලවේ කොළම්ඹපු ප්‍රධාන කාරයාලය තැමිල් පැති විදදුලියයාෝකින් සැසීමේ වැඩසටහනක්, එලන්ගේ තමින් ලඩු සුපක්ෂිය පාර්ලමේතුමන්ත්‍ර එම සුබන්තිර මහන්තාගේ ප්‍රධනත්වෙන් Eයේ සි දුකරුණා. කාන්තා හිම්ිණයට එරෙහිව සමඟී ජනවල වේගය අරගෙන තියෙන මේ කැම්පේෙන් ගැන ම ඉතාම සතුටුවෙනවා. කාන්තාට එරහිව ලෝකේ තියන මේ ප්‍රධාන ප්‍රශ්ට කියලත් අපි කියන්න පුුවන් මේක නවත්තන්නට ගත් මේ පියවර අපිත් පේ සහයකට දෙනවා. දිවනේ බස්නනාහිර සබරකමෝ මධ්‍යමසා වුව පලාාත්වලත් ගල්ල සාහමාතර දිස්ශ්‍රික්ක වලත් අද සවස්කාලයේදී වැසිෝ ිරුම් සහිත වැසි ඇතිිය හැකි බවල් කාල්පන විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. එම දෙපාර්තුමෙන්න්තු සඳහන් කළේ ඇතම් ස්ථානවට මිලමිට පනහට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි. එමෙන්ම බස්නහිරසාහවයම පලාත්වලත් මන්නාරම දිස්ශ්‍රික්කේත් උදැසන කාලයේදීද වැසි ඇතිවිය හැකිවනවා. ගරුන්යිත වැස සමග ඇතිවයහෙගේ තාවකාලික ද සුළන් වලින් සහ, අකුණු මගින් සිදුවන අනතුරු අවමුකරගනීමට අවශ පියවරගන්නා ලෙස, කල්කුණ විද්‍යා දෙපාර්ත්මේන්තුව ජනතාවගෙන් එල්ල මක්කරනවා. ගල්නෑව වලස්ව හා නෑගම්පන ප්‍රදේශවට එල්ලබන වනාල්ලි තර්ජන මේදිනවල උග්‍රවේතිබෙනවා. ඒහෙතුවන් ගම්වාසින් පත්ව ඇත්තේ දැඩි අසිෘතවයකටයි. ර ප්‍රදි ්‍රික්කේ ගල් නව ්‍රදේශල ගම් කොටටාසයට අයත් වලස්වවහා නෑගම් පහයාන ගම්මානවලට මේදිනවල පැමිණෙන වන අලිරංචුවක් හේතුවෙන් ම්වාසිීන් දුෂරතාවට පත්ව සිටිටනවා. සතික පමන කාලෙක සිට මෙම ගැතුල උග අතර පත් වී ඇත්තේ වන අලින් සිදු කරන දේපළ හානි ඉහලයාම හේතුවෙන්. ප්‍රදේශය බෝග ව ගාව ඇතුළ ේප ැසකට වන අලින් නි පමුණුව ඇති අතර හල් පල්ෙ කළ රක්ష සිට පැමිෙනවා ලි ය ක් ෙස ගම් දි න බව ගම් වාසිීන් පසරවා බල රින්ගේෙන් වුන්ඉල්සට නේ මෙම ගැටලුවට කඩිනමින් විසදුම් ලබාදින ලෙසයි. වනනාලගින් ගොඩ කාණි තියෙනවා තිම ඉන්නවන ජීවි බලධරරිදිි කියන්නේ කොහොමරි මේ කාලිවැට හල්ස සරක්ෂසිතුව ගහලදීලා මේ යාි ගංවෝලට වජිනක වක්ොල දෙන්නෙකලවම ලධරඩි කියන්නේ එක ලොකු දෙයක් මේ ගමට කරලදිනවන ගම්තුන හතර කරමමා ලියනවා බල්ල කර සාධා න කරලදනකළ ඉතායික්මනින් කරලා දෙදින්නකළ කියීම. දිය එක්දන සහ විස විස ක්ඩෑයම් නායකත්වයටට ආරම්භග පපිතිකරු රෝහිත් චර්ාපත් කරති වෙනවා ඉන්දිය ක්‍රිකට් ආයතනය නිවේදනෑ නිකුත් කරමින් බව සඳහන් කලා. මෙම වසේ පැති විස්ස විස ලොකුස ලනක්‍රකට් අරංගාවලියෙන් පසු ඉන්දිය නායක විරාත් කෝලි විස විස නායකත්වෙන් ඉවත්වන බවදන් වාතිබනා. එය අනුව කෝලිගේ ඉවත්වීමෙන් පසු ඉදිය ක්‍රිකට් ආයතනය නවසසින්ත තරග සංචායෙන් වෙන් රෝහිත් ශර්මා විස විස නායකත්වයට පත්කලා. ඒෙත් ල ක්ද නායකත්වෙන් ඉවත්ව බව නිියදනෙක් නොතිපුූ පසුම ඉටෙක්‍රට් පාල මන්ඩලේ ඒ නිියද නයක් ිුත්රමින් සඳහන් කලේ එක්දිනනායකත්වේද රෝහිත් ශර්මාට ලබාදන බවයි යනු ෝහහිත් ශර්ම ඉන්දිය විස්ස විහ එක්දනනායකත්වයට පත්වන අතර වසර පහපුරා ඉන්දිය කන්්ඩෑමේ නායකාව කටේ තුකළ විරත් කෝලි ටෙස්ක කන්ඩාෑේ මක් නායකත්වයට පත්රතිබෙනවා. බි ර් පිකරුව ෙ හැඳදින් වෙන ෝලිගේ කත්ව යටටතේ ඉන්දිය දක් හලම දක්ෂාව දහස හත් වසරේ රයන්ගේ කුසලානේ නු ර තාව දි ගනීමයි. ශර්මාගේ නිත්්‍ය නායිකත්ව යටටතේ හුණදන පලමුම අභියෝගේ වී ඇත්තේ. දකුණු අප්‍රරිකානු කන්ඩෑමට එරහිව ජනවාරිමාසේදී රභවීම නීමට එක් දින තරගා ලියයි. ර්මාම විසවි රඟග විස දෙකට නායකත්වය ලබාදමින් තරඟග දහ අතක් ජය ගැනීමට සමත්තුූ අතර. වසන් ට ඉන්දිය විස්් විස ණන්ඩෑම සහාගේ වූ විශස විස තරගවලේද. නවසීලන්තේ තරග තුනට බින්දුවක් ලෙස රාජයට පත්තුනේද රෝහිත්් ෂර්මාගේ නායකත්වය ඇතිවයින්. ල ජගමුතුර කතන ජාල සේ අදරන කෙටි පණවිට සේවාව හරහද ොතුරු එසැන්ින් ගෙන අතර, ඒත් සඳහා ඔබට ලියාපදිංචි විය හැකි. එ අනුව ඔබගේ ජංගමුතුර කථන චාල ඩයිලොක්, මොබිටෙල්, හාච්චෝ යාතෙල් සබන්තාවන්න්නම් තිරෙ දැක්වෙන ආකාරයට ලියාපංචිවීමෙන් ඔබට සිංහලසා ඉංග්‍රීස්ති භාෂාව වලින් අද දෙරන කෙටි පණඩ සේවාව ලබාගත හැකිවනවා. තවත් තොරතුර සමගින් නැවත හමයමු අද දෙරන සමගින්.